දෙදස් එකේ සැප්තැම්බර් 11 කියන දවස ඇමරිකාවට බොහොම කාලයකට අමතක වෙන්නේ නැති දවසක්. ඒ තමයි නිව්යෝක් වල තිබ්බ ලෝක වෙළඳ මධ්‍යස්ථාන දෙක පෙන්ටගන් එක මේ වගේ ස්ථාන කීපයකට එකවර එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය ෆ්ලයිට්ස් හයිජැක් කළා මේ ප්‍රහාරය කළේ අල්-කයිඩා එක. ඒ වගේමයි ගිය අවුරුද්දේ පාස්කු දවසේ වෙච්ච තැන්කීපයක ලංකාවේ වෙච්ච ප්‍රහාරය අපිටත් කාලයකට අමතක වෙන්නේ නැති දෙයක්. ඇමරිකාවේ සිද්ධියෙන් ජීවිත 3000ක් විතර නැති වුණා. ලංකාවේ සිද්ධියෙන් ජීවිත 250ක් 300ක් විතර නැති වුණා. හැබැයි මේ දෙකේ තියෙන සමානකම තමයි මේ දෙකම කලින් ආරක්ෂක අංශ විසින් දැනගෙන හිටපු දේවල්. මේ දෙකම වළක්වන්න තිබුණු ප්‍රහාර දෙකක්. ලංකාවේ අපි දන්නවා පාස්කු ප්‍රහාරයට ඒ ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් මේ අයගේ නම් මේ අය මෙහෙම ක්‍රියාවක් කරන්න යනවා කියන එක බුද්ධි අංශ වාර්තා 97ක් මේ සියලු කතන්දර අපි දන්නවා. හැබැයි ඇමරිකාවේ මේ සිද්ධ වෙච්ච ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිද්ධ වෙච්ච ප්‍රහාරයත් මේ වගේමයි කියලා සමහර දැනන් ඉන්නේ නැතුව ඇති. CIA එක 51 වතාවකට වඩා මේ ගැන දැනුවත් කරලා තියෙනවා. නමුත් මේක FBI එකටවත් එහෙම නැත්නම් මේ ත්‍රස්තවාදීන් රට ඇතුළට එන්න කලින් මේව නවත්වන්න ඒ රටේ කස්ටම්ස් හෝ ඉමිග්‍රේෂන් මේ කිසිම තැනකට මේ ইনফরমේෂන් ගිහිල්ලා තිබුණේ නැහැ. මේ ත්‍රස්තවාදීන් 19 දෙනාම ඇමරිකාවට එන්න කලින් CIA එක සියලු නම් සහ විස්තර ඇතුව මේ අය මෙහෙම ප්‍රහාරයක සැලසෙනවා කියලා ඒ හැම දෙයක්ම දැනුම් දීලා තිබුණත් මේක වළක්වා ගන්න බැරි වුණා. අනෙක් දෙය සමානකම තමයි මේ රටවල් දෙකේම රාජ්‍ය නායකින් දෙන්න මේකට රියැක්ට් කරපු ආකාරය. අපිට මතකයි ඒවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එතකොට හිටියේ සිංගප්පූරවල. එදා දවසේ ආවෙත් නැහැ. ඔහු ලංකාවට ආවෙත් ඊට පහුවෙනිදා. ඇමරිකාවේ ජනාධිපති ඒවකට හිටපු ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මේ ප්‍රහාරයේ වෙද්දි හිටියේ ෆ්ලොරිඩාවල කින්ඩර්ගාර්ඩන් එකේ නැත්නම් ප්‍රයිමරි ස්කූල් එකක ඉවෙන්ට් එකක. මේ පළවෙනි ගොඩනැගිල්ල ප්‍රහාරය වෙලා ඊට පස්සේ දෙවැනි ගොඩනැගිල්ල ප්‍රහාරය වෙලා එතකොට තමයි ඇමරිකාවේ ඒවකට හිටපු ප්‍රෙසිඩන්ට්ගේ චීෆ් ඔෆ් ස්ටාෆ් මේ ගිහිල්ලා එයාට ඇමරිකාවේ ජනාධිපතිට මේ පණිවිඩය කියනවා ඇමරිකා ඉස් අන්ඩර් ඇටැක් කියලා. ඒ කියන්නේ දැන් මේක ඇක්සිඩන්ට් එකක් නෙවෙයි දෙවැනි ප්‍රහාරයක් වුණා ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. හැබැයි මේ ෆොටෝ එකේ තිබ්බ මේ පණිවිඩය කියන වෙලාවේ ඉඳන් විනාඩි 20ක් යනකම් බුෂ් මෙතනින් නැගිටින්නේ නැහැ. එයා දැන් මේ නිව්යෝක් වල බිල්ඩින් දෙකක් කඩන් වැටිලා මෙහෙම ප්‍රහාරයක් වෙලත් රාජ්‍ය නායකයා හැටියට ඔහු ඒ ඉවෙන්ට් එකේ ඉන්නවා මේ ප්‍රයිමරි ස්කූල් එකේ ළමයි එක්ක. එහෙම ඉඳලා මෙයා එළියට ඇවිල්ලා මේ ස්ටාෆ් එකෙන් මුලින්ම අහලා තියෙන්නේ වර්සිට් සදාම්. එහෙම නැත්නම් මේක කරේ සදාම් හුසේන්ද කියලා. දැන් සදාම් හුසේන් කියන්නේ ත්‍රස්තවාදීෙක් නෙවෙයි, ඔහු ඉරාකයේ එවකට තිබුණු ජනාධිපතිවරයා. එතකොට ඇයි බුෂ් එකපාරටම මේක සදාම්ද කළේ කියලා ඇහුවේ. දැන් මේකට හේතුවක් තියෙනවා. මේක බොහොම ප්‍රසිද්ධ දෙයක්. ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ඔහුගේ තාත්තා මේ දෙන්නම ඔයිල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න දෙන්නෙක්. එහෙම නැත්නම් බොරතෙල් ව්‍යාපාරවල නියත වෙන දෙන්නෙක්. ඉතින් ඉරාකයේ වෙනකොට මේ පයිප්ලයින් එකක් තිබුණා. මෙන්න මේක ඇක්සස් කරන්න තමයි ප්‍රෙසිඩන්ට් බුෂ් ඉරාකයේ ඉන්වේඩ් කරන්න, එහෙම නැත්නම් ඉරාකයේ ආක්‍රමණය කරන්න හේතුවක් ඔය ඔය හිටී කියන චෝදනාව තමයි ඉතා දරුණු විදිහට එල්ල වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මෙහෙම ප්‍රහාරයක් එල්ල වුණ ගමන්ම මේක අල්-කයිඩා එකද කළේ කියලා අහන්න නැතුව වර්සිට් සදාම් කියලා අහලා තියෙන, එහෙම නැත්නම් මේක කරේ සදාම් හුසේන්ද කියලා. හැබැයි ඉතින් ඒකොල්ලෝ ඒක සාර්ථක කරගන්නවා. 2003 වෙද්දී ඉරාකේ ආක්‍රමණය කරනවා. මේක යද්දි කියනවා WMD හොයන්නයි යන්නේ කියලා. WMD කියන්නේ weapons of mass destruction, එහෙම නැත්නම් සමූල ඝාතන අපි. නමුත් ඒ කිසි දෙයක් හොයාගන්න බැරි වෙනවා ඉරාකෙන්. හැබැයි ඒ වෙද්දී ඉරාකේ විනාශ කරලා ප්‍රෙසිඩන්ට් සදාම් හුසේන්ව මරලා ඉවරයි. ඉතින් පස්සේ මේක ඉතාම විහිළුකාරී දෙයක් බවට පත් වෙනවා මේ පොලිටිකල් සීන් එකේ ඇමරිකාවේ. හැබැයි ඒ විදි වෙන්න ඕන විනාශය මේ රටට වෙලා ඉවරයි. ලංකාවෙත් මෙහෙමම කතාවක් තිබුණා මතක ඇති. මේක මේ ජාතීන් අතර ප්‍රශ්නයක් ඇති කරලා මේකට ඉන්වේෂන් එකක් එන්න. හැබැයි කාදිනල්තුමා සහ ලංකාවේ ජනතාව ඒ වෙලේ ක්‍රියා කරපු විදිහ නිසා මේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න ඇති. නමුත් මේ ප්ලෑන් එක එක්සිකියුට් වුණේ නැති නිසා අපි තාම දන්නේ නැහැ අතර මෙහෙම දෙයක් තිබුණාද නැද්ද කියන එක. මේකේ තියෙන අනෙක් සමානකම තමයි ලංකාවේ ප්‍රහාරවලට සම්බන්ධ වෙච්ච අයත් සහ
මේ ඇමරිකා ප්‍රහාරය සම්බන්ධ වුණු ත්‍රස්තවාදීන් බින් ලාඩන් පවා මේ දුප්පත් අය නෙවෙයි. ඒ ඒගොල්ලෝ ඊටාම ධනවත් පවුල්වල ඉන්න අය. බින් ලාඩන්ගේ පවුලේ ඉන්න අනික් ත්‍රස්තවාදීන් ක්‍රියාවලට සම්බන්ධ නැති අය අදටත් සෞදිවල රොයල් ෆැමිලි එකේ කට්ටිය. ඒ කියන්නේ ඊටාමත්ම හොඳ ව්‍යාපාර තියෙන ඊටාමත්ම පෝසත් අය. ලංකාවේ තත්ත්වෙත් එහෙමයි අපිට මතක ඇති. කොළඹ ඉන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් පුතාලා දෙන්නෙක් මේකට සම්බන්ධ වෙන නිසා මෙහෙම සමානකමකුත් මේකේ තියෙනවා. ඒත් එක්කම තව මේ මුදල් කියන සාධකය හරි බැරෑරුම් විදිහට මේකේ ප්ලේ වෙනවා. ඇමරිකාවේ ලෝකවල මධ්‍යස්ථාන දෙක රජයේ ඉඳන් තිබිලා රජයේ අයිතියේ තිබිලා ඒක ප්‍රයිවට් කම්පැනි එකට සිල්වර්ස්ටෝන් ප්‍රොපර්ටිස් කියන සමාගමට 2001 දී අයිති වෙනවා. මේ බිල්ඩින් දෙකම බිලියන 1.5කට ඩොලර් බිලියන 1.5කට තමයි මේ සමාගම අරගන්නේ. හැබැයි මේ සමාගම මේ ප්‍රහාරය එල්ල වෙන්න මාස 5කට කලින් මේකට දානවා ඉන්ෂුරන්ස් එකක් ඩොලර් බිලියන 4කට. දැන් මේ ඉන්ෂුරන්ස් එක දාලා මාස 5ක් යද්දී මේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන දෙක පොළොවට කඩන් වැටෙනවා. මේ සිල්වර්ස්ටෝන් ප්‍රොපර්ටිස් කියන සමාගමට ඩොලර් බිලියන 4.5ක ඉන්ෂුරන්ස් ක්ලේම් එකක් ලැබෙනවා. මේක අදටත් ලෝකයේම වැඩිම ඉන්ෂුරන්ස් ක්ලේම් එක. ඉතින් ඒ නිසාම අද වෙද්දී මේ කන්ස්පිරසි තියරිස් කරන ගොඩක් අය මේ සමාගමත් මේ ප්‍රහාරයේ ලොකු සම්බන්ධයක් තියෙනවා කියන එක චෝදනාවක් හැටියට එල්ල කරනවා. දැන් ලංකාවේ කොහොමද සල්ලි මේ කියන සාධකයේ මේකට ප්ලේ වුණේ කියලා අපිට මතකයි. රාජ්‍ය නොවන සංවිධානවලින් අරාබි රටවල් වලින් කොහොමද සමහර දේශපාලනඥයන්ගේ ගෙනුම් වල සල්ලි ගියේ කියන එක අපි දැක්කා. ඒවකට තිබුණු ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එකෙන් එලියට ආවා. එලියට ආවට වරදුකරුවන්ට දඬුවම් ලැබුණෙත් නැහැ. මේ ගිනුම් වලට ගියපු සල්ලි වලට මොකද උනේ කියලා ජනතාව දන්නෙත් නැහැ. ඇමරිකාවේ තත්ත්වෙත් ඕකමයි. මොකද මේ ප්‍රහාරය වෙන්න කලින් මේ දැනුවත් කරපු දේවල් CIA එකට කොහොමද මේක ආපු ඉන්ෆර්මේෂන් ඇයි මේක FBI හෝ අනික් දේවල් වලට ගියේ නැත්තේ. මේ සියලුම දේවල් හොයලා ඒ තොරතුරු ක්ලැසිෆයිඩ් ඉන්ෆර්මේෂන් කරලා එහෙම නැත්නම් රහස්‍ය තොරතුරු හැටියට මේ උසාවි වලින් මේවා ක්ලැසිෆයිඩ් කරාට පස්සේ මේවා ජනතාවට ආයිත් මුදා හරින්න බෑ. ඒ කියන්නේ ත්‍රස්තවාදීන් ක්‍රියාවල් වලට හේතු වුණ දේවල් දැනගන්න අයිතියක් ජනතාව නැති වෙනවා. ඒක මේත් එක්කම මේ මෙහෙම ඩිසාස්ටර් එකක් වුණාම මේකෙන් ගන්න පුළුවන් තව ප්‍රයෝජන ගන්නත් දේශපාලනඥයෝ ඉතාමත් දක්ෂයි. ඇමරිකාවේ තත්ත්වය කියන්න කලින් අපි මතක් කරගමු ලංකාවේ මේ පාස්කු ප්‍රහාරය වෙලා දින කීපයක් ඇතුළත මතක ඇති එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කිව්වා මේ අපි ප්‍රතිත්‍රස්ත පනත ඉක්මනට ගේන්න ඕන මේ වගේ දේවල් නැති කරන්න කියලා. මේ ප්‍රතිත්‍රස්ත පනත තිබුණු දේවල් මතක නම් ඒකේ නම විතරයි මං හිතන්නේ ප්‍රතිත්‍රස්ත. මොකද ඒකේ තිබුණු සමහර දේවල් ත්‍රස්තවාදීක අල්ලගත්තාම ඔහුගේ පෞලිය කෙනෙක්ට එවෙලම දැනුම් දෙන්න ඕනේ. මේ ප්‍රශ්න කරන කාලය පිළිබඳ වෙනස්කම් තිබ්බා. මේ වගේ ගොඩක් ගැටලු තිබ්බා මේකේ. ඉතින් මේක ප්‍රතිත්‍රස්ත වුණාට මේක ත්‍රස්තවාදීන්ට ගොඩක් සහනයක් දෙන જાතියේ පනතක්. කොහොම නමුත් මේක සම්මත කරගන්න උනේ නැහැ. නමුත් ඇමරිකාවේ තත්ත්වෙ ඊට වඩා වෙනස් වුණා. මේ ප්‍රහාරය එල්ල වෙන්න කලින් ඉඳන්ම ඇමරිකාවේ රජයට ඕන වෙලා තිබුණා යම් යම් නීති කොංග්‍රස් එකට කියලා ඇප්‍රූව් කරගන්න මේ ප්‍රයිවසි එකට. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ ජනතාවගේ වොයිස් මැසේජස් එහෙම නැත්නම් වොයිස් කෝල්ස් ටෙක්ස් මැසේජස් මේවා ටැප් කරන්න මේවා රෙකෝඩ් කරන්න. මොකද මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල් හොයන්න නම් මේ හැමෝගෙම දේවල් මොනිටර් කරන්න ඕනේ කියලා මෙහෙම මේ ලෝ එකක් පාස් කරන්න ට්‍රයි කර කර හිටුවා. නමුත් මේ ජනතාව ඇමරිකන් ජනතාව මේකට විරුද්ධ වුණා. මොකද ඒක ඒගොල්ලන්ගේ ප්‍රයිවසි එකට ප්‍රශ්නයක් කියලා. හැබැයි මේ ප්‍රහාරයෙන් පස්සේ ඒ විරුද්ධ වුණ බොහෝ දෙනෙක් මේකට කැමති වුණා. ඒ මොකද අපේ රටට ඇත්තටම මේ වගේ ත්‍රස්ත ප්‍රහාරයක් තියෙනවා නම් අපිට අපේ ප්‍රයිවසි එක කැප කරන්න වෙනවා. අපේ රට වෙනුවෙන් මේ රටට එල්ල වෙලා තියෙන තර්ජනය වෙනුවෙන්. ඉතින් මේ පොලිටිකල් ගේම් එකේ මේවා හරි වෙනස් විදිහට ප්ලේ වෙන දේවල්. ලෝකෙත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඉතිහාසයේ වෙලා තියෙන දේවල් එක තැනකින් විතරක් කියවන්න නැතුව අපි ලෝකෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවනේ ඒවත් අරගෙන අපි කියවමු. එතකොට මේ ගේම් එකේ ඉස්සරහටවත් අපිට ප්ලේ නොවී ඉන්න පුළුවන් වෙයි.
ඒත් එක්කම කියන්න ඕන දෙයක් තමයි ගොඩක් අය subscribe කරලා තිබ්බා thank you very much ඒ හැම දෙනාටම subscribe කරලා ඉන්න තියන අය ඉන්නවා නම් subscribe කරන්න bell icon එකත් click කරන්න මොකද අපේ channel එක ලොකු එකක් නෙවෙයි නිසා video එක miss වෙන තියන chance එක වැඩි මේ දැනුම තව කෙනෙක්ට අහන්න බලන්න වටිනවා කියලා හිතනවා නම් share කරන්න ඊළඟ video එකේදී හම්බ වෙමු